ඉදා වැටමින් සිරි සිංහලයන්ව කවියෙන් ආමාන්ත්‍රණයකොට පුබුදුවාලීමට සමත් වූ උන්වහන්සේ සිංහල ජාතියට සැබැ අරුතක් එක්කිරීමට සමත් වූහ ඉතිං අඩ වීඩියෝ එක එස් වහින්ද හිමියන් ගැන. එස් මහින්ද හිමිනැතහොත් ටිබටඩ්ජාතික ඇස් මහින්ද හිමිලෙසින් සාමානයෙන් හැඳින්වෙන සිකීම් මහින්ද හිමිය අනු සිකීම් රාජය උපද ලබා ලංකාවට සංක්‍රමණය ව මහන වූ පෞද්ධ භික්ෂුවකි. උන්වහන්සේ කවියෙකු සහ ගත් කතුුවරෙකු වනාතර සිංහල ජාතිකව්‍යාපාරියට සම්බන්ධ ව කටයුතු කර ඇත. උන්වහන්සේ පැමිණ ඇත්තේ සිකෙන් වෙති වූවාද තමන් ටිබෙත්් ජාතිකයැයි එතුමන් විසින් පවසන්නට ඇත්තේ බොහෝ විට ලංකාවේ ටිබෙටය බෙහෙවින් ජනප්‍රියෝ පැවැති නිසා වන්නට ඇත. මධ්‍යම ආසියාවේ හිමාලය කඳු වැටියේ සිකීම් දේශයට උතුරු සීමාවේ ටිබෙටය නම් බෞදධ දේශයේ එද්දාස්නවස එකේ ජන්මලාබේලාද මහින්ද හිමියන්ට දෙමවෝපියන් විසින් එස්කේ තශිනම්ගල්ලෙස නම් තබන ලදී. එතුමාගේ පවුල ජීවත්තෝයේ සිකීම්හි අගනුවර වන ගන් ටොක්නුවරය. කුඩා අවදයේම දෙමාවපියන් අහිමියූ තශිනම්ගල්ට සොහොයුරන් තිදෙනෙකු වූ බවට තොරතුරු හමුුවේ. අතර තුන්වන සොහොයුරු සිකීම් පුන්න ජී හිමිනමින් පැවිදිව සිටි අතර කුඩා තශිනම්ගල් හට රැකවරණය සැප වූයේ උන්වහන්සේය. වැඩිමල් සොහොයුරා කල්කටා විශ්වවිද්‍යාලයේ තිිබෙට් භාෂාව පිළිබඳ කතිකාචාර්යවරයෙකුලෙස ීර්තිමත් සේවයක් කලායකි. දෙවිනි සොහොයුරා ටිබෙටරජුගේ අගමැති ලෙස රාජ්‍ය පාලනයට සම්බන්ධ වී තිබේ සිකීම් පුන්නජීහිමිගේ මිත්‍රයෙකු වූ ජර්මන්ජාතික ඥානාතිලෝකහිමිගේ අවශ්‍යතාව මත සිකීම් පුන්නජීහිමියන්ටද ලංකාවට වැඩම කිරීමට සිද විය. ඒත් දස් නමසය දොළහවර්ෂයේය කුඩා තශිනම්ගල් ලංකාවට පැමිණීම සිදු වූයේ ඒ අයුරනිි. දොඩම්දූවේ පොල්ගස්දූුව ආරාමය මෙම තිදෙනගේම වාසස්ථානය විය. පසුව අධ්‍යාපනය ලැබීමට පුන්න ජී හිමියන් සමගින් මරදාන මාලිගා කන්ද විද්‍යෝධය පිරිවෙනට ගිය තශිනම්ගල් එහිදී සිංහල පාලි සංස්කෘත ආදීභාෂා බුදුදහම හා නක්ෂස්ත්‍රය වැනිස් විෂයන්ද ඉගෙන ගත්තය. පසුව දොඩම්දූව ශෛල බිම්බාරාමයේදී තශිනම්ගල් පැවිදිභාවයට පත්වන්නේ ටිබෙට් ස් මහින්ද හිමිනමිනේ. ශ්‍රී ලංකා අමරපුර මහානිකායට අයත් රද්ගම සිරී චූලසුමන හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස උන්වහන්සේතා පැවිදිව. දොඩම්දූවේ වාසය කරන අතර තම සද්විහාරික දොඩම්දූවේ ජිනරතන හිමියන්ගේ ඇසුරින් සහ සාජ කවිත්වය ඔප්නංවා ගත්තේය. ටිබේටෙස් මයින්ද හිමියන් මහා කවියෙකු බවට පත්කරන ලද්දේ දොඩම්දූුවේ ජිනරතන හිමියන්ගේ ගුරුහරුකම් මගෙනේ. ජිනරතන හිමියන් අප්‍රකට වූවත් දක්ෂ කවියකි. දකුණු ලංකාවේ පොල්ගස්තූවේ පන්සලක නවාතැන්ගත් සොහයුරන් දෙදෙන ඥානලෝක නැමැති භික්ෂුවක් යටතේ බුද්ධාගම ඉගෙනගත්හ. පස උන්වහන්සේට මරදානේ විද්‍යෝධය පිරිවෙන වෙත යැවුණු අතර ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සඳහා පාසලකට ඇතුළත් කරන ලදී ඉන් අනතුරුව පොල් ගස්තුූවේ පන්සල වෙත යළි පැමිණි උන්වහන්සේ සිංහල සහ පාලිභාෂාව ඉගෙන ගත්හ පළඹුවන ලෝකයුද්ධය ඇරඹෙත්ම ජර්මන් ජාතිකයකු වූ උන්වහන්සේ උපාද්‍යය ඥානලෝක හිමියන් අත්අඩංගෝට පත්විය ම කාලයවන විට උන්වහන්සේගේ සොහොයුරු සිකම් පුන්නජී හිමියන් ද අපවත්ව සිටි බවක් පෙනෙනතර, රජය විසින් මහින්ද හිමියන් දෙවරක් සිරාඩා සියලන ලදී. උන්වහන්සේ පසු කලෙක, සිකින්ම් මහිදලෙසින් අමරපුර නිකායි පැවිදි බව ලැබූමුත් එස් මහින්ද හිමලෙසින් සියය නම භාවිතා කළෙ සේක. ටිබෙට් එස් මහින්ද හිමියන්, ප්‍රාචීන, මධ්‍යම විභාගද සමත්ව ඇත. එදදස්නවසය තිහේ ජූනිදාසේ වන දින පෑලිය ගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති ලුණු පොකුණේ ශ්‍රී දම්මානන්ද නාහිමිවෙතින් සියම්මහ නිකායි පැවිදිභාවය ලබාගන්නා ලදී. තමන් වහන්සේ ටිබෙඩ් ජාතිකය ලෙසින් හඳුන්වන්නට ඇත්තේ එමරට ආසිියාවේ ප්‍රමුඛ බෞද්ධරටක් ලෙස එකළ ලංකාවේ ප්‍රසිද්ධෝ පැවතිය නිසා වෙන්නට හැක. එද නය තිස් හතරේ සිට එදදාස් නවසිය තිස් හයදක්වා එස් මහින්ද හිමියෝ කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයු ලෙස සේවය කළහ. එස් මහින්ද හිමියන් ඉතා ඉක්මනින් සිංහල භාෂාව පිළිබඳ නිපුනත්වය ලබාගත් අතර කවියකු මෙන්ම කතුවරයකු ලෙසද ස්ථාවරත්වය ගොඩ නංගාගත්තය. න්හසේ පොත් හදලිහිකටත් වඩා රචනා කර ඇති අතර ඉන් බොහෝමයක් දේශානුරාගේ වඩවන ඒවා විය. මහින්දහිමියන්ගේ පළමු පොත ඔවා මුතු දම වනාතර අවසන් පොත ලෙස සීපාද විශ්වාස කෙරෙනවා. උන්වහන්සේ බොහෝ වීට ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රීවිභූතිය සහ වර්තමාන ජනයාගේ දුර්ුවලකම් වෙත අවධානය යොමු කරමින් ඔවුන් නිදහසෝදෙසා වැඩකිරීමට පෙළඹවීම කෙරෙහි ස අවධානය යොමු කළේය. මහින්ද හිමියන් ළමාපොත් කිහිපයද රචනා කර ඇත. ඇස් මහින්ද හිමියන්ගේ ප්‍රසිද්ධ කෘති. නිදහසේ දැහැන නිදහසේ මන්ත්‍රය ජාතික තොටිල්ල අදලක් මවගේ පුත්තු විදේශිකයන්ගෙන් ලක්මාවට නමස්කාරයක් සිංහල ජාතිය ලංකාමාතා නිදහස. මහින්ද හිමියන් ශ්‍රී ංකාවේ නිදහස් ව්‍යාපාරයේ පදනම වූ අමත්්‍යම අමත් දෙප ව්‍යාපාරයේ සාමාජිකයකුද විය. දනසිය හතලිස්සටේදී නිදහස ලබා ගැනීමෙන් අලතුරුව එතුමාගේ නිදහස් ව්‍යාපාරය උදෙසා වූ සාහිත්‍යයම දායකත්වය සලකා ජාතික වීරයෙක් ලෙස ප්‍රකාශ කරන ලදී අතිපූජ්‍ය ඇස් මහින්ද හිමියෝ ඉද්දස්නවසිී පනස්තිකේ ම දදාසේවනදා අපවත් වී වදාළ සිංහලයන්ට තම ජාතියේ වටිනාකම පෙන්වාදමින් උන්වහන්සේ අපවත් වූයේ සැබෑ සිංහලයකු දෙසනේ